මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම මල්කී උඩල මත ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත සයින්ද මරුදෙහිදී බෝම්බ පුපුරවාගෙන මියගේ අයගේ සිරුරු යලි ගොඩ ගැනීම महजन सामेट बादावन से देहिवल पोलिस वसमतुल रस्वीं पेवत्वीम तहनाम वन संपद राकिन्न जनपति गात पियवर पिटराटिंगेन सियलुम गस्कपन यांत्र नवत्तन तहनाम पिटराटिंगेन भे पोसों उत्सवे उत्कर्ष्वात्व समरान्न अगमेतिगेन उपदेस अमेरिकावट यान्ने पा चीने सिय वैसी अंट कियाई සයින්ද මරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරවා ගැනීමෙන් මියගිය අයගේ සිරුරු අද යලි ගොඩ ගැනුණා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ මෙහෙවූ මොහමඩ් සහරාන්ගේ දෙමව්පියන්ගේ සොහොයුරන්ගේ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ සිරුරුයි මෙසේ යලි ගොඩ ගැනුණේ. ඒ එම සිරුරු වලින් සෑම්පල් ලබා ගැනීම සඳහායි. කල්මුනේ සයින්ද මරුදු බොලිවේරියන් ගම්මානයේ නිවසක් තුලදී මෙම පිරිස බෝම්බ පුපුරවාගෙන මියගියේ පසුගිය අප්‍රේල් 26 වනදායි. जातिक तौहीद जमात संविधाने मोहम्मद सहरान गे पिया मव सहोदरयन सह उनके बिरिंदेवरुन मेन्म लमाइते यातरुना जातिक तौहीद जमात संविधाने कल्मुने क्रियाकारी सामाजिकिकु अहमद लेब्बे मोहम्मद नियास नायद एयातर सिटी मव हेलियुना मोनके सुरु अंपार नगर सभा सुसान भूमि पसुगेदा मिहदन किरुने आगमिक वतावत वलिंद तुरवाई किसे वितत ओनगे सिरुवल कोटास डीएनए परीक्षण सदहा नवद लबा गनीम पिनसाई मेसे अद याली गुड गनुने मीट पेर रस परीक्षक वेत अवातिबू सिरु कोटास सांपल के प्याक नरक्वे तिबीम इटे हेतुआई अंपार प्रधान महिस्वात असंगा हेट्याराची मेनवेगे अधिक्षन याटते अधिक निवाईद निर्धारी रुचिन नदीर महतागे सहा अंपार कोटास बार पुलिस अधिकारी सामंत विजयशेखर महतागे मेहवीम मत सिरु कोटास अलि गुड गनीम सिदुकेरुना වැඩිහිටියන් තුන්දෙනෙකුගේ සහ එක් ළමයෙකුගේ සිරුර කොටස් ලබා ගැනීමට මෙහිදී කටයුතු කළා. මහජන සාමයට බාධා වන අයුරින් දෙහිවල පොලිස් වසම තුල අද දිනේදී නීති විරෝධී පෙරහැර සහ රැස්වීම පැවැත්වීම තහනම් කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වාර්ණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. පූජ්‍ය අක්මීවන දයරත්න ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් නීති විරෝධී පෙරහැරක් හා රැස්වීමක් සංවිධානය කරන බවට දෙහිවල පොලිසියට බුද්ධි තොරතුරක් ලැබී තිබෙනවා. මේ තුලින් මහජන සාමයට බාධා වීමක් හා මහජනයා අතර නොසන්සුන්තාවක් මෙන්ම ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැකි බවට දෙහිවල පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුවයි දෙහිවල පොලිස් වසම තුල අද දින පැවැත්වීමට නියමිත පෙරහැර හා රැස්වීම සම්පූර්ණයෙන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇතේ. හදිසි අවස්ථා නියෝග යටතේ ඇති ප්‍රතිපාදනවලට අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මෙරට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ මහනුවර දුනුමාලාව රක්ෂිතයේදී පැවති වැඩසටහනක් අමතමින් විනාශකාරී ෆයිනන්ස් ශාඛය තුරන් කරමින් දේශීය වනවගාව ස්ථාපනය කරන වැඩසටහනක් තුරුලිය පූජාව නමින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ආරම්භ කෙරුණා. මෙහිදී ජනාධිපතිතුමා තින් මීපැලයක් ද රෝපණය කෙරුණා. මෙහිදී තවදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙරට වන සම්පත රැක ගැනීමට ගත හැකි සියලු පියවර ගන්නා බවයි. අද ලංකාවේ 128ක වන ඝනත්වය අවුරුද්දකට අඩු වෙනවා 101.5. තියෙන 128 අවුරුද්දකට 1.5 ගානේ අඩු වුණොත් තියෙන 128 අවුරුදු කීයද තියෙන්නේ. එහෙමනම් තව අවුරුදු 15ක් යනකොට මේ රට කාන්තාරයක්. දැන් කැලෑව විනාශ වෙන විදියට විනාශ වුණොත් රටට ඉත අත්‍යවශ්‍ය සුරක්ෂිත කළ යුතු දෙයක් මේ රටේ තිබෙන ස්වාභාවික සම්පත්. ඒ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න ඔබ අප හැම කෙනෙක්ම ආයතන වශයෙන් උත් පුජ්ජලිකවත් කැපවීම මිනිසුන්ගේ සහ සියලු සත්වයාගේ ජීවත් වීම සඳහා ඉතාමත් අවශ්‍යයි. දැන් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට එනවා යෝජනාව පිටරටින් ගේන සියලුම ගස් කපන යන්ත්‍ර නවත්වනවා තහනම්. පිටරටින් ගේන්න බෑ. දැන් ගිය සතියේ තීන්දුවක් ගත්ත පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වඩු මඩු වලට අලුතෙන් බලපත්‍ර දෙන්න නැහැ කාටවත්. ඉදිරි අවුරුදු 5ක් ඇතුළත ලංකාවේ ලීමෝල් අවසන් වේ යුතුයි. අවුරුදු 5ක කාලයක් දෙනවා. ඒ අවුරුදු 5ක කාලය දෙන්නේ ඒවා ව්‍යාපාර ඒගොල්ල වෙන වෙන ව්‍යාපාර හොයා ගන්න ඕනේ විශේෂයෙන්ම ගස් කැපීම කරන්න බෑ ලීවෝල් පවත්ත ගන්න පුළුවන් පිට රටින් ගස් කේනවනම්
පිටරටින් ලීගේ ණයට විතරක් ලියුමෝලට බලපත්‍ර දෙනවා වාර්ෂික බලපත්‍රය. එහෙම නැතුව මේ පුංචි රටේ මේ සුන්දර ලංකාව මේ මහා වන සම්පත රැකගන්න බෑ ඒ වගේ තද නීති රීති නැත්නම්. මෛත්‍රී ගුණරත්න සරත් ඒකනායකයන් ආණ්ඩුකාරවරු නැතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙවර පොසොන් උත්සවය මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ උත්කර්ෂවත් ලෙස පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. පොසොන් උත්සවය පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන්නේ සමහර ප්‍රදේශවල පමණයි. ඒත් මේ අවස්ථාවේදී හැම ප්‍රදේශයෙන් පවත්වන්නට අපි තීරණය කළා බෞද්ධ ප්‍රදේශවල විශේෂයෙන්ම වෙසක් උත්සවයේදී සමහර අයට සැකයක් තිබුණා. සමහර අයට බයක් තිබුණා. අදේ සැකයයි බයයි දෙකම නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොසොන් උත්සවය ඒ වගේම පවත්වන්න. හැම දිස්ත්‍රික්කයේම මේ වැඩ කටයුතු කරන්නට විශේෂයෙන්ම පන්සල් වලට ආධාර දෙන්න අපි මුදල් වෙන් කළා තියෙනවා. ඒ සමගම හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දාන පින්කම් පවත්වන්න අපි ප්‍රතිපදානයන් වෙන් කළා තියෙනවා. මිහින්තලේ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කළා තියෙනවා. ඒ සමගම සැරසිලි දාන සීල භාවනා වැඩසටහන් අපි රට පුරා ක්‍රියා කරනවා. හැම කොට්ටාසෙම ජාතික පාසලක සීල ව්‍යාපාරයක් ගෙනියන්න. මෙන්න මෙහෙම වැඩ කටයුතු ගණනාවක් සංවිධානය කළා තියෙනවා. අපිව දියත් කරන්න ඕනේ. අපි පෙන්වන්න ඕනේ අපිට මේ වැඩ කටයුත්ත කරන්නයි බය නැහැ කියලා. අපිට ඒ ආත්ම ශක්තිය තිබෙනවා. විශේෂයෙන්ම මේ පොසොන් පොහොය තමයි ලංකාවේ මේ සිංහල අපිට තියෙන වැදගත්ම උත්සවය. මේ අවස්ථාවේදී මේ පොය අපි කාටවත් ඉඩ දෙන්න හොඳ නැහැ. විදුම්වාදීකම් ඇති කරන්න. අපිව බෙදන්න. සියලු දෙනාම එකතු කරන විදිහට අපි වැඩ කටයුතු කරන්න ඕනේ. අපේ විශාල වැඩ කොටසක් තියෙනවා. මේකෙන් ගොඩ එන්න අපි තස්තවාදය දැන් නැති කරා කියලා තවත් තියෙනවා කාරණා කීපයක් අපි විසඳ ගන්න. ප්‍රධාන වශයෙන් අපි පොසොන් පොහොයට මුල් තැන දීලා ඒකත් සංවිධානය කරන්න කියලා මම කියනවා. ජාතිවාදී ගැටුම් ඇති නොවීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ගත යුතු පියවර සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම මෝඩි අගමැතිතුමා ඉරිද පැමිණෙන එකත් මේ රටේ ආරක්ෂාව කෙරෙහි තියෙන විශ්වාසය. අපි දැන් ඒ වැඩ කටයුතු කරගෙන යන්න දිස්ත්‍රික්ක රුකුලක් දෙන්න තියෙනවා. මම තානාපතිරු කීප දෙනට කතා කරා. එයා කියන්නේ අපි එදා සූදානම්ව නොසිටියත් ඒ පාස්කු බෝම්බේ ඒ ඉරිද දැන් අපි වැඩ කටයුතු කළා මේ කණ්ඩායම හොයාගෙන ඇත්ත වශයෙන්ම දැන් ISIS කණ්ඩායම් ලංකාවේ තියෙන කියන තත්වයන් නැහැ. ඒගොල්ලෝ පිළිගන්නවා එයා ඉවත් කළා තියෙනවා කියලා. නමුත් එයා එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ ජාතිවාදී කෝලහල ඇති වෙයිද කියලා. මේ ඇති වෙන සිද්ධි ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කැමති අපේ දිසාලේකමට විශේෂයෙන් මතක් කරන්න තමන්ගේ ප්‍රදේශය තුළ ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ඒ සඳහා විශේෂයෙන්ම ගම් මට්ටමේ විවිධ ආගම් සමග තියෙන ඒ කොමිටි රැස් කරවන්න, එයාට සාකච්ඡා කරන්න. කොහේද එක සිද්ධියක් ඇති වුණොත් ආපහු සංචාරක ව්‍යාපාරේන එක කඩා වැටෙන්න පුළුවන්. සමහර අය කෙටි කාලේ දේශපාලන වාසියට ජාතිවාදී ඇදගන්න බලනවා. ඒත් අන්තිමට වෙන්නේ අපේ ආර්ථිකයට මරු පහරක් ඇතෙන්න පුළුවන්. තමන් අනිවාර්ය නිවාඩු ලැබීමට ජනාධිපතිතුමා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. පෙත්සම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බැවින් එය වෙනත් දිනයක සලකා බන්න ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය ඉල්ලා සිටියි. පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙත්සම කඩිනමින් විභාග කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. වග උත්තර කරුවන්ට නොතීසි බහර දෙන ලෙසයි විනිසුරු වරුන් නියෝග කළේ. සිය පෙත්සම තුළින් පොලිස්පතිවරයා කියා සිටින්නේ 2018 ඔක්තෝබර් මාසයෙන් පසු තමන්ට ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් සඳහා ආරාධනා ලැබී නොමැති බවයි. පාසල් වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් තවදුරටත් දෙමව්පියන් කැඳවීම අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බැවින් දෙමව්පියන් කැඳවීම අවශ්‍ය නොවන බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. පසුගිය කාල සීමාවේදී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කළ දෙමව්පියන් වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරන බවද අමාත්‍යාංශය පවසනවා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ යළි රැස්වුණා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු මනෝජ් ගොඩවිතාරණගෙන්.
පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය පිළිබඳව පත්කල ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ වාර්තාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. ඒ ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා ඒ පිළිබඳව විමසීමක් සමග කමිටුවේ අවසන් වාර්තාව සකස් වන දිනය සහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳවත් ඒ වගේම එහි සොයා ගැනීම් නිර්දේශ සහ ඉදිරි පියවරයන් මෙන්ම අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා විමසා සිටියා. එම කමිටුවේ අවසන් වාර්තාව මේ වන විට කලින්මින් සැකසෙමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති බව තමයි එහිදී ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා जनाधिपति लेखम कार्यालय जनाधिपति विशेष विमर्शन कमिटुए अवसान वार्ता कठिन जनाधिपति लबादीम संधा මෙවන විට පියවර ගැනීමෙන් තිබෙන බව තමයි ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබෙන්නේ. අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණේ පෙරවරු 10:30ට ඒ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර් ශ්‍රීමහතාගේ ප්‍රධානත්වයෙන් නියුක්තව මෙවන විට පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු ආරම්භ වී තිබෙනවා. අද දවසේදී ප්‍රධාන විවාදය බවට පත්වන්නේ මෝටර් වාහන සංශෝධන පනත් පිටුම්පත දෙවන වරක් කියවීමේ විවාදය. මේ විවාදය පස්වරුව දක්වාම පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. අපි සූදානම් මේ විවාදය පිළිබඳවත් ඉදිරි තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙනෙන්නට මම ITN ප්‍රවෘත්ති වෙනුවෙන් මනෝජ් කොඩවිතාරණ स्तुति मनोज तुरतुरुगिने संबंधेन श्रीलंका युद्ध हमुदा गुआन सांक्रमणिक बलसेनावट वसर विसिपहाक सपिलीम सहा मानुषीय मेहुम निमकिरीमे दसवा सेमरुम विनुवेन पैवत्विन रनकामीन के पागमने नववन दिन्याताई निट्टंपुय सिट खडवत दक्वाद उदैसन गमन आरंबकल पागमनट माग देपास सिटिन जनताव उनुसुम सुबपैतुं पिरिनमनवा एपिलिबंद तुरतुरुगिने अप नियोजित चतुर समरकोन නිටඹුවෙන් ආරම්භ වී කඩවත දක්වා යන ගමන් මග තුලදී මේවන විට මේ අපට දක්මට ලැබෙන්නේ යක්කල ප්‍රදේශයට මේ රණකාමින්ගේ පාගමන පැමිණෙන අවස්ථාවේදී ඒ ආදරණීය ජනතාව මේ ආදරණීය රණවිරුවන් ඉතාමත්ම ගරුසරුව තමන්ගේ ගෞරවාන්විත වූ ආචාර සමාචාර මැද යක්කල නගරයට පිළිගන්නා ආකාරය මේවන විට කාලගුණයේ ආයහපත්වත් මේ රණකාමින්ගේ පාගමනට ආශිර්වාද එකතු කරන්නට තමන්ගේ ගෞරවය ලබා දෙන්නට මහ ජනතාව වැළ නොකැඩීමේ මග දෙපස සිටවුන්ට තමන්ගේ ගෞරවය ලබා දෙනවා. ඒ වගේම රණකාමින්ගේ පාගමනට අනුග්‍රහක ශක්තිය එකතු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මෞකමෙන් සෙනෙහසින් තමන්ගේ අනුග්‍රහක ශක්තිය එකතු කරද්දී ජාතික ලොතරැයි මණ්ඩලය මේ සඳහා අනුග්‍රහක ශක්තිය ලබා දෙමින් අත්හැල් බැඳ ගන්නවා. ඒ වගේම තමයි අපි ආරාධනා කරනවා මේ යන ගමන් මගට එන්න ඔබේ රට සුරක්ෂිත කරන අපේ රට සුරක්ෂිත කරන මේ රණකාමින්ට ඔබේ උත්තමාචාරය දක්වන්නට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දිගටම රැඳිලා ඉන්න ITN ශ්‍රී ලංකා යුද හමුදාවකට අත්වැල් බැඳගමින් මේකී ජාතික වගකීම් ඉටු කරද්දී අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි ප්‍රවෘත්ති විකාශන තුලදී තවත් මේ පාගමනේ තොරතුරු ඔබ වෙත අරගෙන එන්නට ITN වෙනුවෙන් ගෑන් සංජය වසන්ත ලක්ප්‍රිය සමග මම චතුර සමරකෝන් යක්කල නගරයේ සිට अमरपुर सिरिसद्दम युक्तिक मातर महानिकाय अनुनायक सिंगापुरवे पालिहा बौद्ध विश्वविद्यालय अधिपति साहित्य चक्रवर्ती महाचार्य पूज्य पातेगम ज्ञानराम स्वामी वहांसीगे श्री देहे पिलिबंद आदाहन पूजोत्सवे हेट पेवत्वीमट नियमिताय උගත් පඬිරුවනක් වූ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමීන් වහන්සේ සිංගප්පූරුවේදී අපවත් වන විට 88 වන වියෙහි පසුවනා. උන්වහන්සේගේ ශ්‍රී දේහය දිවයිනට රැගෙන යෑමෙන් අනතුරුව කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. එම විහාරස්ථානයේ ඇතුළු විහාරගණයේ අධිපති දුරේද දරූ පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමීන් වහන්සේ ග්‍රන්ථ රසක්ද රචනා කර තිබෙනවා. භාෂා හයක් හොඳින් හැසිරවිය හැකි උන්වහන්සේගෙන් බෞද්ධ ශාසනයට හා සමාජයට සිදු වූ සේවාව ඉමහත්. අපවත් වේ වදාළ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ගුණසිංහපුර සෝන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලොහුණේ.
ශ්‍රීලංකාවේ ත්‍රස්තවාදය පිළිබඳ නීති සම්පාදනය හා ජාතික ආරක්ෂාව පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමේ සමුළුවක් කොළඹදී පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ලංකා සමසමාජ පක්ෂයේ මාධ්‍ය හමුවක් එම පක්ෂ මුලස්ථානයේදී පැවැත්ුණා. පක්ෂ අනාගත වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතරණ, මාධ්‍ය ලේකම් ආචාර්ය පූජ්‍ය බද්දේගම සමිත ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ආලෝචනා අන්තර්ජාල සංග්‍රහව එළිදැක්වීම කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරුණා. ඒ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකා අනුෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන සංස්කාරක හේමන්ත අබේසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශිල්ප අභිමානී 2019 හස්ත කර්මාන්ත තරඟය පිළිබඳ ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ජාතික ශිල්ප සභාව සහ ඌව පළාත් සභාව එක්වයි තරඟය සංවිධානය කරන්නේ. මෙම වසරේ ජනාධිපති සම්මානය සඳහා ඉදිරිපත් කරන නිෂ්පාදන පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ITN දිවාපුවක් අවසන් වනවා. පසරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk